ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා දූෂණ විරෝධී පනතක් ගේනවා ආසියාවේ තියෙන හොඳම දූෂණ විරෝධී පනත ගේන්න කියලා. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්න කැමතියි. අපි සමගි ජන බලවේගයේ විදියට මේ දූෂණ විරෝධී පනත ගෙනාවේ පහුගිය මැයි මාසෙ. අපි ප්‍රජයේ නැති නිසා මේක පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් විදිහට මම ඉදිරිපත් කරේ. මගේ නමින් මම ඉදිරිපත් කරේ. නමුත් ආණ්ඩුව එක තාම න්‍යාය පත්‍රයට දාන්න නැහැ පාර්ලිමේන්තුවේ. අපි අහන්නේ අපේ ගෙනාවපු පනතේ වෘත්තීය සමති මර්ධනය කරන්නවත් තරුණයන්ල හිරේ දාන්නවත් ජනතාවගේ මූලික අයිතීන් කඩාකප්පල් කරන්නවත් අපේ පනතේ තිබ්බේ නැහැ. අපි අහන්නේ මේ පනත ගේන්නේ හොරු අල්ලන්න නම් රජයට දැනටමත් තියෙනවා ඕන තරම් ඒ සඳහා අවශ්‍ය CID එකෙන් FCID එකෙන් කර පරීක්ෂණ කළා අධිකරණයට ගිය නඩු ගොඩක් තියෙනවා. අපි දන්නවා මේ රට අද මේ තත්ත්වයට පත් උනේ බංකොලොත් උනේ විශාල වශයෙන් දූෂණ තිබ්බ නිසා. යහපාලන ආණ්ඩු කාලේ මට මතකයි මේ සම්බන්ධව CID එකත් FCID එකත් පරීක්ෂණ කළා 130 ගානකට විරුද්ධව ඒ අවශ්‍ය වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.